රටේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වුණා. ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කිරීම සඳහා මුදල් නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී නියෝග කර තිබුණා. ගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව උපදෙස් ලබා දුන්නා මහ බැංකු අධිපතිතුමාටත් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාටත් තෙල් වලට අවශ්‍ය කරන මුදල් ටික ලබා දෙන්න කටයුතු කරන්න ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා. මුදල් අමාත්‍යතුමා බොහොම පැහැදිලිව කිව්වා අපිට විදේශ විනිමය ප්‍රශ්න තියෙනවා නමුත් ඒ කොච්චර ප්‍රශ්න තිබුණත් ප්‍රමුඛතාවය තෙල් වලට ලබා දෙන්න. මේ අතර අද රාත්‍රියේ මෙරට අපේක්ෂිත විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක්. නමුත් පවතින ඉන්ධන අර්බුදයේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට අද මෙගාවොට් 440ක හිඟියක් ඇතිවිය හැකි බවයි විදුලි බල මණ්ඩලය පෙන්වා දෙන්නේ. ඒ අනුව අදත් පෙරවරු 8:30 සිට රාත්‍රී 10:30 දක්වා විදුලි කප්පාදු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය පියවරගෙන තිබුණා. ඒ අනුව ABC කලාපවලට පැය 4 විනාඩි 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි. එම විදුලි කප්පාදුව පැය 2 සහ පැය 2 විනාඩි 40 බැගින් අවස්ථාවන් දෙකකදී සිදු කිරීමටයි විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත්තේ. සෙසු කලාප ලෙස දක්වා ඇති P Q R S T U V සහ W යන කලාපවල පැය 4 විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. පැය 2 සහ පැය 2 විනාඩි 30 බැගින් වූ අවස්ථාවන් දෙකකදී මෙම කලාපවල විදුලි කප්පාදුව සිදු කිරීමටයි මහජන උපයෝගිතා කොමිසම උපදෙස් ලබා දී ඇත්තේ. මේ අතර හෙට දිනේදී A B සහ C කලාපවලට පැය 4 විනාඩි 40 බැගින් සහ සෙසු කලාපවලට පැය 4 විනාඩි 30 බැගින් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. මේ අතර කොළඹ 1 සිට 15 දක්වා කලාපවල පමණක් විදුලි විසන්ධි කිරීමක් සිදු නොවන බවට මහජන උපයෝගීතා කොමිසම වෙත පැමිණිලි ලැබී තිබෙනවා. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම අවධාරණය කර ඇත්තේ එම කලාපවලටද විදුලි කප්පාදුවක් සිදු කළ යුතු බවටයි. විශේෂිත ස්ථාන හැර අනෙකුත් ස්ථානවලට යම් දිනයක විදුලි විසන්ධි කිරීමක් සිදු නොවන්නේ නම් ඒ පිළිබඳ විමර්ශන සිදු කරන බවයි විදුලි බල අමාත්‍යාංශය පවසන්නේ. විදුලි කැපීමක් සිදු නොවන බවට නිරීක්ෂණය වන්නේ නම් 19.87 අංකයට දැනුම් දෙන ලෙසද එම අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටිනවා. පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අදත් රට පුරා ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පෝලිම් පැවති අතර ඇතැම් ඉන්ධනහල් වසා දමා තිබුණා. අනීපයි කියලා තමයි කියන්න තියෙන්නේ. මම ආවේ හය මාර්ට් විතර ආවේ. තාම ඉතින් මේ පොලිමේ ඉන්නවා. හයර් එකක් කරලා කන්න විදියක් නැහැ. ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, ගෑස් නැහැ. බොහොම සන්තෝසයි ඉතින්. පොලිමේ ඉඳලා තෙල් ගහගෙන යන්න ලැබෙන එක. අපි දැන් පෑලියකොට ප්‍රදේශයේ ඉන්නේ. මේ සියලු වාහන තියෙන්නේ ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ ඩීසල් මිල යම් වැඩිවීමක් තියෙනවා මේ ඉන්ධන පිරිමු පල්. කොහොම වුණත් වැඩි මිලට හරි ඉන්ධන ගන්න තමයි මේ විදිහට ඩීසල් ගන්න තමයි රථ වාහන පොලිම තිබෙන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදාරච්චි මහතා ගමන් කරමින් සිටි රථේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් ධීවර වරායකට පැමිණ බෝට්ටුවකින් ඉන්ධන ලබා ගැනීමට ඔහු කටයුතු කළේ මෙලෙසින්. මං ඇවිල්ලා මේ හාබර් එකේ මුදු ගිල්ලා ආපු බෝට්ටුවකින් 10 ලීටර් 50ක් නෑදලා වාහනේ දාගත්තේ පාර්ලිමේන්තුවට යන්න. දුලිප් වේදාරච්චි මන්ත්‍රීතුමා කොහෙද මන්ද ධීවර වරායකට ගිහිල්ලා ධීවරයෙක්ගෙන් ඉල්ල ගන්නවා 10 ලීටර් 50ක් මට දෙන්න පාර්ලිමේන්තුවට යන්න කියලා. එතුමාද දවසටම පාර්ලිමේන්තුවට ඇවිල්ලා නෑ. ඒ නිසා එතුමා හම්බන්තොට ධීවරයෙන්ගෙන් තෙල් ගහගෙන රටවටේ ඇවිදිනවා මේ ආණ්ඩුවට. එහෙම නැත්තම් ඒගොල්ලෝ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා. මේ අතර ඉන්ධන හිඟය සමග පෞද්ගලික බස් රථ කර්මාන්තයටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අමරිකානු ඩොලර් මිලියන 35.3ක් ඊයේ රාත්‍රියේ ගෙවා ඇති අතර එම ඩීසල් තොගය ගොඩබෑමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් එම ඩීසල් සංචිතයෙන් මගී ප්‍රවාහන කටයුතු සඳහා ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ. මේ බලශක්ති අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස්. පෙට්‍රල් නැමක් මූද මැද තියෙනවා. ඊයේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගරු මුදල් අමාත්‍යතුමා මේවට අවශ්‍ය කරන විදේශ විනිමය ලබා දීමට පොරොන්දු වුණා. ඒ නිසා අපිට ඒකත් ඉක්මනින්ම බා ගන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේ ඩීසල් හිගයක් රටේ තියෙන බව ඇත්තයි. මොකද මේ ඩීසල් නැව නිදාස් කර ගැනීමේ ගැටලුව නිසා අපි පහුගිය දවස් 5ේම සීමිත තොගයන් තමයි ඉන්ධන පෙරුම් වලට නිකුත් කරේ. දැවැන්ත මිල වැඩිවීමක්
කිල්ලමින් තෙල් සංස්ථාවේ සභාපතිතුමන් දිගින් දිගටම ප්‍රසිද්ධ ඉල්ලීම් කිරීමත් නිසා බොහෝ ඉන්ධන පිරුම් මල්වල දැවැන්ත මිල වැඩිවීමක් කියන බලාපොරොත්තුවෙන් තොග සංගවා ගැනීමේ ප්‍රශ්නයක් මතුවලා තිබුණා ඒක ඇත්තක් ඊ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවක් සිදු කරලා තෙල් මිල වැඩි නොකළ සිටිය යුතුයි කියලා තීන්දුවක් ගත්තා